ഹീറ്റർ മുതല മതി ബെസിൽ രാജപക്ഷ ആയെങ്കിലാണോ ആ പേരട്ട് സമ്പൂർണ്ണ അമാറു തത്വങ്ങൾ അതിലുള്ള സീറു പ്രശ്നോട്ടോ വക്കാനുള്ള പുജ്വലയ ജനതാവത്തമ അവിടെ ചന്തുണ്ണിമേ ഒരു ജനതാവത്ത വക്കാനുള്ള കേള ഈ സിയലു വരട്ട് ജനതാവ് വിട്ട് തീയല എയാ അത് വിതങ്ങനെയാണോ ඉන් පස්සේ ඔය ජාතික ලයිස්තුවේ කියන එක හරි විනයක් රටට මේක මේ මේ මෙන්න මේ ලයිස්තුව ඔය ජාතික ලයිස්තුවේ කියන රේඛල ශ්‍රී ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් දැවැන්තයෙක් ජාතික ලයිස්තුව හරහා එනවා පාර්ලිමේන්තුවට අපි දන්නවා අතීතෙ කියලා බැලුවටින් ගොඩක් ජනප්‍රිය පුද්ගලයන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය දේශපාලනට ආවා. උදාහරණ විදිහට ගත්තොත් නළුලි ආවා. ක්‍රිකට් ක්‍රීඩකයෝ ආවා. වෘත්තිවේදීන් ආවා. සල්ලි යමක්මක් තියෙන මුදල් අතමිට යහමින් තියන අය විනෝදල වගේ දේශපාලනය කරලා සල්ලි වේදන් කළා ටකනම් බෙදලා ලැක්කටවල බෙදලා ඕමේව කළා චන්ද ටික හදාගෙන ආවා පාර්ලිමේන්තුව ඇතුළට. ඒ ආපු හැම කෙනෙක්ගෙම මේ රටට අවශ්‍ය දේ වුණේ. ඒගොල්ලන් සල්ලිකාරකමට හරි ජනප්‍රියත්වයටයි ඒ සාධකයන් ඉස්සරහට දාගෙන පාර්ලිමේන්තුව ඇතුළට ආවේ ඉතින් සාධකයන් අපේ රටේ මිනිස්සු තුපේ මේ මේ දෙන්නේ මෙන්න මේ ජනප්‍රිය සාධකයන් දැන් ක්‍රිකට් ගහපු කෙනෙක් ජනප්‍රිය වුණාම ක්‍රිකට් වලින් එයාට ඒක දේශපාලනය කරන්න සුදුසුකමක් කිය එයා පාර්ලිමේන්තුව යන එක සුදුසුකමක් කිය කියන මේ මානසිකත්වය තමයි අපේ රටේ ජනතාව තිතේ ඒක හින්දා ඒක හොඳටම දන්න මේ අය ඒකෙන් ප්‍රයෝජන ගන්න තමයි කරේ ඉතින් කියපු හැම කෙනෙක්ම දේශපාලන තුර සාර්ථකුනේ නැහැ. නිකම් බොරුවට සමහර අය ඉන්නෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා විනාඩි 5ක එක දෙර කතාවක් පවත්වන්න තියා ඉන්නෝ. එක වචනක් පාර්ලිමේන්තු සභාගර්භයේ කතා කරපු අය ඉන්නෝ. එමය ඉන්නෝ. හැබැයි ඒක දේශපාලනයේ සමෝරණ යන්න ගියේ ඒගොල්ලගේ පෞෂයට ලොකු හානියක් කරගෙන. දේශපාලන වශයෙන් පිරිහිලා පුද්ගල වශයෙන් පිරිහිලා මිනිස්සු ගණන් ගන්න තත්ත්වයට පත් වෙලා අන්න එහෙම තමයි ගියේ ওই ගොඩක් අපේ අතීතෙ ගිහලා බැලුවොත් ඒ උදාහරණ තියෙනවා ඉතින් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා දැන් මේ සිදුවීමත් එහෙම එකක් තමයි මේ මහත්තයා මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දෙවෙන්තේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොකු සාර්ථකත්වයක් ලොකු ගමනක් ආපු වෙලෙ නමුත් ඔහු මේ දේශපාලන තුල සාර්ථක වෙයිද ඔහුට මේ රට වෙනුවෙන් දේශපාලනය හරහා මොකක්ද කරන්න පුළුවන් ඔහුට මොකක් හෝ යමක් කරන්න අවශ්‍යතාවය තිබුණා නම් ඔහු දේශපාලනය කළ යුතුම දේශපාලනය හරහා ඇවිල්ලා මේ රට යමක් කළ යුතුද ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ බලාගෙන දැන් ඔහු කියනවා නම් දැන් ඔහු හිතාගෙන ඉන්නවා නම් මේ සේවයක් මගෙන් වෙන්න ඕන මේ ඒකයි මම මේ ආවේ ඔහු හිතාගෙන ඉන්නවා නම් ඉතින් දේශපාලනය කළ යුතුමද මේ රටට යමක් කරන්න නැහැ අවශ්‍යතාවය තියෙනවනේ රටට සේවයක් කරන්න පුළුවන් මෙතුමා ගැන යම් යම් ප්‍රශ්න තියෙනවනේ අතීතේ අපි දන්න ඕනේ අර කසල කන්ටේනර්ස් ගෙනල්ලා ඊට පස්සේ කැෂිනෝ ක්ලබ්ස් තියෙනවලු තායි පෙරදාපු ප්‍රශ්න තමයි අපි දන්නේ හරියටම ඉතින් මේ සමාජයේ තියෙන දේවල් මේවා මේ බදු දේවල් නැහැලු වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් රාශියක් ඒ පසුබිම තියෙද්දි මෙතුව මෙතෙන්ට ආවේ මේ මේ දේශපාලනේ ඉස්සරහට දාගෙන මෙතුම පොලිෂ් වෙන්නද එහෙම නැත්තම් මෙතුමාව අරමුණ මොකක්ද මේ රටට යමක් වෙයිද අප
අපට නම් එහෙම පේන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. මොකද මොහොත් මේ වෙන ක්ෂේත්‍රයකට විරුද්ධ දේශපාලනයට ඇවිල්ලා තියෙනවා. ඔහු ධර්ම දේශපාලනයන්නේ අපි දන්න විදියට. ඔහු ධර්ම දේශපාලනයන්නේ අපි දන්න විදියට. රටේ අතීත සිද්ධීන් පවා ඔහුට අර පෞද්ගල සලත්තිගුණ අර සාකච්ඡාවලදී අර නමක් කර දීමක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ඒ සිද්ධීන් පවා ඒ ප්‍රධාන දේවල් පවා අමතක වෙන කෙනෙකුට මේ 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 දේශපාලන ශේෂ්ත්‍රය තුළට ඇවිල්ලා සාර්ථක වෙන්න පුළුවන්ද? ඔහුට මොනවද මේ රටේදී මේ රටට කරන්න පුළුවන් දේශපාලන පැත්තෙන් මොකද්ද කරන්න පුළුවන්? දැන් ඩොලර් නැති ප්‍රශ්නයක් නේ අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ දැන් කියන්නේ. ඔව් ඩොලර් දාලා මේ රට හදලා ගන්නේ කිද? නැහැ. නැහැ කවදාකවත් නැහැ. ඔහුගේ එකක් ඔහුගේ පෞරුෂය. ධනේ දෙන බලය නැ දැන් ධනේ බලය දෙකම තියෙනවා. ඒකක්. අනිත් එක ඔහුගේ යන්නේ දෙයක් ලොම් පොලිෂ් කරගනි. ලව පහැ ගන්නල තියෙන සමහරක් දැන් දැන් පුළුවන් කොට දේශපාලන මොහා වෙන ඒක පොලිෂ් කරගන්න. ඒක. රටේ මිනිස්සු කිව්වා ධම්මික පෙරේට එන්න ඔයා මේ පාර්ලිමේන්තුවට එන්න පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න මේ එහෙම එහෙම කිව්වද එහෙම එකක් තිබුණද? එහෙම එකක් තිබුණේ නැහැ. මේ කඩි මුඩියේ මේ ඒකට අවශ්‍ය පරිසරයේ සූදානම් කරලා එකපාරට ගෙනල්ලා අතහැරියා. අපි බලමු ඉස්සරහට එතුමා මොකද්ද කරන්න කියලා. ඒක තමයි මම මේ වීඩියෝ නම් කරේ ධම්මිකට පුළුවන්ද? අපි බලන් ඉමු. ධම්මික කරාවිද කියලා.